රගුමර ප්‍රසානායක මාතයට ඒමකෝ ඉතින් ඒක සම්ප්‍රදායනේ මල්ලි. ඉතින් අපේ නුවර අපි ඇලියකින්නේ තාම මේ අරන් යන්නේ. එතකොට එහෙම ඇවිල්ලා මේම විසික් කරලා ඇවිල්ලා වාඩි වෙන්න තියෙන්නේ මේ පුටුවේ. එතකොට කාර් එක බයින එක උතුරයි නගිනහිරයි වෙනම රටක්. ඕගොල්ලෝගේ පාර්ලිමේන්තු නෙමෙයි මේක අපේ පාර්ලිමේන්තු. මම අගේ තාත්තා කොටි තමයි. ඒක කිසි අවුලක් නැහැ ඕන එකක් දාගන්න. අපි ඇත්තම කියනවා නම් අපි අපේ දෙයියෝ කියලා හිතන්නේ මේ ප්‍රභාකරන්ව. සිහල දෙමළ මුස්ලිම් සැම එකා වගේ එක් වෙලා වහල් නොවී ජාතිවාද බේද සැවොම ඉවතලා ලාංකිකයෝ විදිහට මේ රට එක්සේ සත් කළා ඒ එක මුතු කමනසන්න පරයෙක් ඇත පැමිණිලා එතකොට මම කොටියා නම් රස්තවාදී නම් මං කාටද සපෝට් නොකර ඉන්න ඕනේ මම මට කතා කරා රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙමළ අන්තිම I am Dr. Ramana Nachuna from Tamil Nadu මේකද තියෙන්නේ ඊළම් කියන්නේ 1600 කාලේ දෙමළ පොත්වල ලියලා තියෙන ඊළම් කියලා. එතකොට දෙමළ ඊළම් කියන්නේ Tamil මිනිස්සු හිටපු place එකක්. හේතු දෙමළ මිනිස්සු හැමෝම යාට ආදරේ නිසා වදිනව ඇච්චරයි සබරදී. එත මම අහන්නේ කොටියට ගිහිල්ලා මැරිච්ච අපේ මිනිස්සු මතක් කරන් අපිට අයිති තියනවද නැද්ද? දැන් ඔබතුමා පාර්ලිමේන්තුවේදී උරුම දෙනවා මේ තියෙන ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට. අනිවාර්යයෙන්ම එහෙම දියුරුම් දෙන අතරවාරයේ ඔබතුමා සඳහන් කරනවා ලංකාවේ තහනම් සංවිධානයක නායකයා දෙවියෙක් කියලා. ඔව්. සහ ඔබතුමා ඒ පිළිබඳව අගයමින් කතා කරනවා. ඔව් ඒක. එතකොට මේක ඇත්තටම ඔබතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සහ පාර්ලිමේන්තුවේ ඔබතුමා ලබා දීපු දියුරුම කඩකිරීමක්. හරි. මම තුවක්කුවක්. එතකොට මම කියන්නේ මල්ලියා උතුරයි නගිනහිරයි ඔගලට කැමැත්තක් නැත්තම් මම සිංහලින් කියන්නේ කැමැත්තක් නැත්තම් පාලනය වෙන වෙනම විදියට මං ඇත්තටම ඇත්ත කියන්න යන්නේ තව දෙයි ප්‍රභාකරන් දෙයියෝ කියලා දෙමළ මිනිස්සු හිතනවාද නැත්ද කියලා මම කියනවා හිතනවා. හැබැයි දෙමළ මිනිසුට අද හරි හෙට හරි තමලෙලම් හදන්න ඕනද කවුට් කාටවත් බෑ. දැන් මේ ප්‍රවර්ධනය කිරීම මත බොහෝ විට ඔබතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ අහිමි වෙන්න පුළුවන්. මොකද මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධානයක අද ගිහිල්ලා අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් දානවා. ඔය ඒකත් කියන්නම්. වනක්කම් තමිල් ඊලම් ඔහු දිවුරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජයට රට බෙදා වෙන් කරන්නේ නැහැ රටේ සාම ස්ථාපිත කරනවා රටේ නීතියට ගරු කරනවා කියලා දිවුරුන් දුන් රාමනාදෙන් දැන් පාර්ලිමේන්තු ස්වාධීනව ඇවිල්ලා විපක්ෂ නායකයාගේ පුටුවේ වාඩි වෙලා දැන් ඔහු රටටම ප්‍රකාශනයක් කරනවා වනක්කම් තමිල් ඊලම් කියලා මේ පුද්ගලයා හදන්නේ ඩයස්පෝරාවේ සල්ලි වලින් ඩයස්පෝරාට ඕන විදිහට දැන් රාමනාදෙන් තමන්ගේ දෙයියා වේලුපුල්ලේ ප්‍රභාකරන්ලු හත්වලාමි අපි දන්නේ නැහනේ වේලුපුල්ලේ ප්‍රභාකරන් දෙවි කෙනෙක් මගේ දෙවියෝ තමයි ප්‍රභාකරන් කියන්නේ ඒ නිසා අපි ඔහුව අදහනවා කියලා මේකේ තියෙන බැරෑරුම්කම තමයි එදා ප්‍රභාකරන් කළෙත් ඔය දෙයම තමයි. පදා ඔහු අරන් ගිය ඒ අරගලයට නව පණක් ලබා දෙමින් මේ අර්ජුනා කියන මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දැවැන්ත ප්‍රකාශයක් කරලා තියෙනවා. මේ ප්‍රකාශය පැහැදිලිවම ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පටහැනි ප්‍රකාශයක්. ඒ කියන්න කැමති වෙල්ලමුල්ලි වයිකාල් වල මිය ගියේ සාමාන්‍ය ද්‍රවිඩ වැසියන් නෙවෙයි. මොකද ප්‍රභාකරන් මෙච්චර ලොකු හමුදාවක් එක්ක තනියෙන් ආටි බැරල් වලින් ආටි මෝටාර් ගැහුවේ නැහැ. ශ්‍රී ලංකා පොලිසියෙන් ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයෙන් යුද හමුදාවෙන් CID අහන්න කැමති ඔබතුමාලා එහෙම ඝාතනය කරලා දිනවද ඝාතනය කරනවද ආවාකල්ලිය කියලා මේ ආවාකල්ලිය කියන සන්නද්ධ කණ්ඩායම උතුරේ ක්‍රියාත්මක වෙන්නේ හමුදාවේ රැකවරණ යටතේ කියලා ඔහු කියනවා. ඒ වගේම ඔහු කියනවා ප්‍රශ්නයක් නැහැ එතුමම අපි ආරක්ෂා කළ යුතුයි. මොකද හේතුව එහෙම කරන්න බෑ. CID එකට එහෙම මිනිස්සු අරන් ගිහලා මරන්න බෑ. හමුදාවට එහෙම මිනිස්සු අරන් ගිහලා මරන්න බෑ. පොලිසියට එහෙම මිනිස්සු අරන් ගිහලා මරන්න බෑ. ආවාකල්ලිය සන්නද්ධායට ගිහිල්ලා කපල කොටල ඉවිල්ල කැම්ප් වලට ඇතුල් වෙලා රැකවරණ ලබන්න බෑ. ඒවා වෙලා තියෙනවා නම් අපි මේ මන්ත්‍රීවරයව ආරක්ෂා කළ යුතුයි. මොකද ඔහු ඒ කරන හෙලිදරව් වෙනුයි. හැබැයි ඔහු ඒ කතා ගියාගෙන යන අතරතුර අවසානයේ කියනවා මගේ සහය ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයාට කියලා කියනවා මතක තියාගන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයාට මේ කොහෙවත් ඉන්න අන්තවාදියෙක්ගේ සහයෝගය ඕනේ නැහැ අපි එතුමාට ඡන්දෙ දුන්නේ නැහැ හැබැයි අද ඉඳලා අපි ඉන්නවා එතුමත් එක්ක ඒකට හේතුව අපි මේ ජනරජය ආරක්ෂා කරනවා මේ ජනරජය වඩන්න විනාශ කරන්න අන්තවාදීන්ට ඉඩ දෙන්නේ නැහැ ඒ නිසා අන්තවාදීන් අත ගිහින් වාඩි වෙන්න ඕනේ ඉස්සර පෙළි වාඩි වෙමු කියලා අපි හැමදාම ලෙක්චර්ස් වලත් ඉස්සර පෙළි තමයි වාඩි වෙන්නේ අන්තිම පෙළි වාඩි වෙලා නිදාගෙන Facebook බලාගෙන ඉන්නේ නැහැ මම හිතුවා අය වෙබ්සයිට් එක පැහැදිලි Elon Musk බලන්නකෝ ඉස්ස ට්‍රාන්ස්ෆෝමේෂන් ලීඩර්
ඒ කියන්නේ දැන් එයා කරන හදන්නේ තියෙන ඔක්කොම ටික ස්පේස් එක්ස් එකකින් මේ මූන් එකට යවන්න. ජාපානයේ ගියුත් මිනිස්සු ඉන්නේ තේ විදියට තමයි නල්ලු ටෙම්පල් එකයි මේවයි. ඒක කල්චර් කිව්වට ඒ කල්චර් එකෙන් වෙන් වෙලා එළියට යන්න කාටවත් කැමති නෑ. අපි ඔයගොල්ලෝ හිතන්න එපා මේ ආවිලා ආවට පස්සේ මම බටස් කාලා වීඩියෝ එකක් අරන් දැම්ම මෙයා ආවිලා මට එහෙම අහනවා කියලා. ලයිව් සම්පූර්ණයෙන්ම ලයිව් එක මගේ Facebook එකේම තියෙනවානේ මල්ලි. විනසුට දාලා තිබ්බා වෙබ්සයිට් එකේ we have changed the tradition now everybody can sit any place කියලා දාලා තිබ්බද නැත්නම් වෙබ්සයිට් එකේ. එතකොට මම ගියාට පස්සේ තියෙනවා මේක සම්ප්‍රදාය විදියට මම වෙන් කරලා. එහෙනම් ඒක දාන්න තිබ්බා වෙබ්සයිට් එකෙම සම්ප්‍රදාය විදියට වෙන්න ඉන්න මේ විවක්ෂනායකට මේ පුටුව දෙන්න හින්දා අටපුටුව කවුරුත් වාඩි වෙන්න එපා කියලා. මම ගිහිල්ලා වාඩි වෙන මට පිසුද කියන්න ඕන. අපිට සම්ප්‍රදාය විදිය හරි. ඒක මම පිළිගන්නවා. ඒක මට කියන්න දෙපා කවුරුද? එච්චරයි මං කියන්නේ. මේකයි ගැටලුව. ඔව් ඒක මට කවුරු කිව්වොත් මං කරන්නේ නැහැ. කිව්වොත් මං කරන්නේ නැහැ. එදාට ඇවිල්ලා මේ කට්ටිය වාඩි වෙන්න ඕන නම් ඔබතුමා මේකෙන් හැට කොයි හරි හරි ඒක වැරදි නම් මං පිළිගන්නවා. ඒක සමාව ඉල්ලනවා. අපි තාවට සිංහල දමන මුස්ලිම් හින්දු ජනතාවට සමාව ඉල්ලනවා. ඒක මං දැනගෙන කරේ නැහැ. දැනගෙන කරොත් ඒක මගේ වැරදි. මං දැනගෙන කරේ නැහැ. ආයෙ එනකොට මං ගිහිල්ලා අර පුටුව කියන්න කිව්වොත් වාඩි වෙන්නේ නැහැ. ඒක අත පුටුවක්. ඒ නිසා මට වාඩි වෙන්න කැමති නැහැ. මේ විදිහට මේ ෆෝම් කරන්නේ ඔබ හිතන්නේ කවුද මේ යට ඉන්නේ? ඌ මුලින්ම යාපනයේට යවලා ප්‍රසිද්ධ කරේ. ඔපඩේ පඩේ 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 කමල් කමල් කොහොමද? ඒ කියන්නේ මේක මේ යට ඉන්නේ රනිල් කියන එකද ඔබ කියන්නේ? අනිවාර්යෙන් රනිල්. ජනාධිපති මැතිවරණයට කලින් වුණොත් ඩග්ලස් දේවානන්ද හරහා ප්‍රසිද්ධ කරේ මූව එළියට දැම්මේ මේ රනිල් වික්‍රමසිංහ පිටිපස්සේ ඉඳගෙන ඩග්ලස් දේවානන්ද හරහා කරා. නෙමෙයි ලොකු ප්‍රශ්න ටිකක් මේ වයලා මතුවලා තිබ්බා. ඒ ප්‍රශ්න ටික එළියට ගෙනාවේ අර්ජුන රාමනාදන්. ඕක හරහා මිනිසුන්ට පොඩි මතයක් මෙව වුණා. මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න ගැන කතා කරන්න එයාගේ නායකයෙක් මතු වුණා කියන්නේ. ඒවත් වෙන ජාති ભેදයකින් තොරව ආගම් ભેදයකින් තොරව අපි ඔක්කොම එක අම්මගේ රටක් එක අම්මගේ දරුවෝ විදියට ජීවත් වෙන රටක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගිහිල්ලා කියනවනම් හමුදාවට ඔය චෝදනා කරනවනම් ආවා කල්ලිය කෙනේ කල්ලි වලට හමුදාව සම්බන්ධය කියලා ඔය චෝදනා කරනවනම් අපි කියන්නේ මේ විදියට අසත්‍ය පතුරන මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයට විරුද්ධ නීතිමය ක්‍රියාමාර්ග ගන්නොත් අපිට දැඩි සැකයක් ඇති වෙලා තියෙන නිසා අපි සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේක සුළුෙන් තකන්න එපා. නැවතත් ඊළමට උඩගෙඩි දෙන කණ්ඩායම් මේ රට තුල බලල් අත් හැටියට සැරිසරනවා කියන කාරණාව අපි අද බල කරන්න තමයි. ජන බලවේගය ලෙස ගත්තොත් මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තමයි ජනතාව අපිට ජනවරම දීලා තියෙන්නේ. ඒ වගේම අනිත් මන්ත්‍රීතුමාලා වුණත් ඒ ජනවරම ඇතුලේ අපි රටම බලාපොරොත්තු වෙන දෙයක් තමයි නව දේශපාලන සංස්කෘතිය. ඉතින් එතෙන්දී අපි පාර්ලිමේන්තුවේ තිබෙන යහපත් දේවල් ඒවා පිළිගැනීම කිසිම වැරද්දක් නැහැ. ඉතින් එහෙම නිසා අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන්ුත් ඒ වගේම ඒකේ සභානායකවරයා වශයෙන්ුත් අපි බලාපොරොත්තු වෙනවා පක්ෂේ පක්ෂ සෑම මන්ත්‍රීවරයෙක්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ගෙන් වැදගත් ඒවාට ගරු කරමින් ඒ වගේම රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඉහළ දේශපාලන සංස්කෘතිය රැකගන්න අපකප වෙයි කියලා. ඉතින් අපි කනගාටු වෙනවා ඇත්තටම එම නවක මන්ත්‍රීවරයාගේ හැසිරීම පිළිබඳව. අපි හිතන එතුමා ඉදිරියේදී ඒව නිවැරදි කරගනී කියලා. ඒ වගේම අපි තවත් කනගාටු වෙනවා එක මාධ්‍ය ආයතනයක් විසින් ප්‍රකාශයට පත් කළා ඒ නවක මන්ත්‍රීවරයා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක්. අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද? මහජන නියෝජිතයාගෙන් පිළිබිඹු වෙන්නේ ඔහුට ඡන්දේ දීපු අයගේ මොලේ ප්‍රමාණය කියන එක. හැබැයි ඒ උතුරේ ඉන්න අහිංසක ජනතාව කිසිසේත් අපේක්ෂා කරන්න නැතුව ඇති මේ වගේ ගොන් ගොබ්බ හැසිරීමක්. ගොබ්බ හැසිරීමක්. ඒක එක ප්‍රශ්නයක්. දෙවෙනි එක වෙබ්සයිට් එක ගිහිල්ලා බලන්න. ෆස්ට් ඩේ කාටවත් සීට් වෙන් කරලා තිබුණේ නැහැ. තමන් කැමති පුටුවෙන් වාඩි වෙන්න කියලා සිංහල දෙමළ ඉංග්‍රීසි වලින් ගහලා තියෙනවානේ වෙබ්සයිට් එකේ. එතකොට පාර්ලිමේන්තු වෙබ්සයිට් එකට ඇම්මේ this is a special feature of 10th parliament. මේ කවුරුත් කාටවත් කියන්න පුටු වෙන් කරලා නැහැ. ඕන දෙනට වාඩි වෙන්න පුළුවන් කියලා ලියලා තියෙන්නේ මොකටද? කවුම් කරන රෝදය කියලා. ඒක සිංගලින් කියන්නේ ආ. තේරුණාද? මේක පන්දියක් නැවෙන්නේ මේක මගේ පුටුව කියලා රණ්ඩු වෙන ටීචරුත් එක්ක.
වරක් වෙලා ආවා නම් කවුරු වුණත් ගිහිලා ඊට පස්සේ වාඩි වෙන්න පුරුදු වෙන්න ඕනේ. නැත්නම් මේ රටත් කවදාවත් මේ දිවුල් වෙන්නේ නැහැ. හරිද? දැන් මම මෙතනින් ගිහිල්ලා මම ප්‍රභාකරන් කියලා නම කියලා කොටි කියලා වාඩි වෙලා නැහනේ. අනිත් එක මම නැගිටින්න බෑ කිව්වේ එයාට එහෙම අයිතියක් නැහැ අවිල්ල. එහෙනම් පාර්ලිමේන්තුවේ එයාට වෙනම මේ අඩි දෙකක් උස පුටුවක් දෙන්න ඕනේ. මෙයාට තව තව උසට වාඩි වෙලා ඉන්න. විපක්ෂ නායක ඒ මෝඩය ඇතනේ වාඩි වෙනවා කියලා. එතකොට නැත්තම් ඔයගොල්ලෝ දැනගන්නවද මේ මදේව සිද්ධ වෙනවා කියලා පාර්ලිමේන්තුවේ ඇතුලේ? ඒ කියන්නේ ඔබතුමා ඒක මේ මිනිස්සුන්ට දැනගන්න ඕනේ. නෑ මම වෙන වීඩියෝ එකේ ඉදී මගේ අපේ ජනතාවත් එක්ක මම වීඩියෝ දාලා අපේ ජනතාව ඉන්නේ උතුරයි, අපේ ජනතාව ඉන්නේ පිටරටයි. මේ මිනිස්සු දන්නේ නැහැ ජංගාවය ඇතුලේ මොකද වෙන්නේ කියලා. ඒගොල්ලෝ මට කිව්වා සම්බන්ධ වෙන්න කියලා අපි ඔයාව බලන්න ඕනේ කියලා. එතකොට මගේ අයිතිවාසිකම් නෑ නංගි. එතකොට ටී බ්‍රේක් එක දුන්නානේ. එතකොට එයාගේ ගෝලයා කවුරු හරි එම්බි කෙනෙක් ඇවිල්ලා ඒක අල්ලන් ගිටියා ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා මේක විවචනායි පුටුව කියලා මගේ කඩපලට දෙනවා පයන් ඉවත් වෙනවා මෙතන කියලා. මාර කතාවනේ මගේ ලැප්ටොප් එක අතර තියෙන්නේ, මගේ බඩු අතර තියෙන්නේ, මගේ බෑග් එක අතර තියෙන්නේ, ෆෝන් ඔක්කොම තියන්නේ. එහෙම වෙලා පුටුව අල්ලන් ගින්ද ඔයාලා තීරණ කරන්න ඕනේ පාර්ලිමේන්තුව ඇතුළේ මොනවද වෙන්නේ කියලා මෙච්චර කාලේ. ඊට පස්සේ ආයතනින් අයින් වෙලා කියාද? කොච්චර සිංගල් මිනිස් කිව්වද ප්‍රභාකර නීතිය හොඳයි කියලා. හ්ම්. කිව්ව නේද? උත්තර දෙන්න. මට අවබෝධයක් නැහැ. ඒක තමයි සිංගලයෝ කියන ඉතුරු ටික. මම මෝඩයක්ද බං එයාගේ කීල එකක් වාඩි ගන්න. ඒ වාඩි වෙන්න මට එහෙම ඕමනාවක් නැහැ. අපි කරදර කරන්න නැවේ මේ අපේ දෙමළ මිනිස්සු ඉන්නේ. අපිට තියෙන්න ඕනේ වා. දැන් එක්කෙනෙකුට දෙමළ මිනිස්සුර පුටුවක් දෙන්න බැරි නම් ඔකල කොහොමද රට දෙන්නේ? රට එකයි කියලා කියන්නේ සම්පූර්ණ වැරදි. ඔයගොල්ලෝ හදාගත්ත නැත්තම් තව පාරක් අපිට මේ කපුට කාකා කීපයක් කෙලවන්න වෙනවා. සිංහල මිනිස්සු මතක තියාගන්න. Thank you. ප්‍රකාශයක් ඉලක්ක කරගෙන එහෙම කරන්න බෑ. දැන් ඔය සමහර අවස්ථාවන් වල වන්දක ගිහිලා කියන දුන කියන අසවලා අපේ දෙවියෙක් වගේ කීවා කියලා මේ ඒක එහෙමයි කියලා මම කියන්නේ. ඒ වගේ ප්‍රකාශ ඉත බරපතල ගණයේ ප්‍රකාශ හැටියට සලකන්නත් පුළුවන්. සාර්ජුනත් ඇත්තම කෙලින් කියන්න මොකද්ද ඕනේ, මොනවද මේ ඉල්ලන්නේ කියන එක. එතකොට ඉතා පැහැදිලිව දෙනවා මේ අවධානය ඉල්ලන්නේ මේක පිටිපස්සේ දේශපාලන ව්‍යාපෘතියක් තිබෙනවා, මේක පිටිපස්සේ යම් සමාජ ව්‍යාපෘතියක් තිබෙනවා. ඒ දේශපාලන සහ සමාජ ව්‍යාපෘති ඉතා පරිස්සමින් ගනුදෙනු කරන්න අවශ්‍යයි. එතකොට යාට උතුරේ නායකයෙක් වීමේ උවමනාව තමයි තියෙන්නේ. ඒ මනුස්සයා ස්ටඩි කරන්න ඕනේ මනුස්සෙක්. එයා කේස් එකක් ඇත්තටම ඒ කේස් ස්ටඩි එකක් තියෙනවා එතන. දැන් කවුරු හරි ඇහුවොත් මගෙන් කීප දෙනෙක් ඇහුවා මේ හිතවත් අයත් ඇහුවා මේ කවුද මේ මොකද්ද මේ කියලා ડોક્ટર අර්චුනා. මං කෝ යත් එක්ක සංවාද කළ යුතුද නැද්ද? මොකයිකෝ පිස්සෙක් මොනවා කතා කරන්නේද? මං කියන්නේ ඔහු සමග සංවාද කළ යුතුයි. ඔහු සමග සංවාදයේ මග හරිනවා නම් එතන තමයි අවුල තියෙන්නේ. එකම ප්‍රශ්නේ තමයි එයා අර ස්ක්‍රිප්ට් එකට, ඒ කියන්නේ අපි කියන්නේ දේව භාෂිත, එහෙම නැත්නම් ආගමික ලියවිල්ල කියන්නේ ඒකට ඇටැක් කරනවා. ට්‍රැඩිෂන් එකට ඇටැක් කරනවා. ස්ක්‍රිප්ට් එකට ට්‍රැඩිෂන් එකට ඇටැක් කරනවා.